අවිබෝවන් ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් සංගීතය සම්බන්ධව දැනුම හොයන්න කැමති ඔයාලට මම අද අලුත් මාතෘකාවක් ගෙනාවා. ඒ තමයි music therapy. එහෙම නැත්නම් සංගීත චිකිත්සාව. මේ music therapy එකේ මූලිකම අවධියක් කියනවනම් ඒක අපි හැමෝටම තියෙන අත්දැකීමක්. දැන් මම හිතනවා හැමෝටම ඇති කියලා ඒක නැති වෙන්නත් පුළුවන්. ඒ තමයි අම්මගේ නැලවිලි ගීය. අපි පොඩි කාලේ නිදාගද්දී අම්ම නැලවිලි ගී කියනවා. ඒක තමයි මන් දකින විදිහට අපිට හම්බෙන පළවෙනිම සංගීත චිකිත්සාව. ඉතින් ඒක පොඩි අදහසක් විතරයි. ලෝකේ ඊට වැඩි හුඟක් ගැඹුරට කතා කරන මේ සංගීත චිකිත්සාව කියන දේ ගැන. ඒ හින්දා මේක ලංකාවට අලුත් අත්දැකීමක් හින්දා මම ඒක ගැන ගැඹුරින් විස්තර කරන්න යන්නේ නැහැ. එහෙනම් මම කියන ඔයාලට සරල අවබෝධයක් දෙන්නම් ඒ ගැන. සරලවම කියනවා නම් පුද්ගලයන් දෙදරෙක් අතර සිදුවන සංගීතයේ මුල් කරගත් යහපත් සංනිවේදනය. පුද්ගලයන් දෙන්න කවුද? එක් පුද්ගලයෙක් තමයි සංගීත චිකිත්සකවරයා. අනිත් පුද්ගලයා තමයි ඒ චිකිත්සාව බලාපොරොත්තු වෙන සෙන්න රෝගියා. තවත් පැහැදිලි කරගමු සංගීත චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා. මේ මියුසික් තෙරපි වල ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒක ක්‍රමයක් තමයි ග්‍රාහක ක්‍රමය. අනිත් ක්‍රමය තමයි ක්‍රියාකාරී ක්‍රමය. මේ ග්‍රාහක ක්‍රමයේදී වෙන්නේ හැම වෙලේම රෝගියාට අවස්ථාව හම්බෙනවා සංගීතය ශ්‍රවණය කරන්න. ඒ කියන්නේ සංගීත චිකිත්සකවරයා පටිගත කරගත්ත එකක් හරි එහෙම නැත්නම් එයා ඒ වෙලෙම හරි ප්ලේ කරලා පෙන්වනවා. ඒ ප්ලේ කරන්නේ කොහොමද? සංගීත චිකිත්සකවරයා අවබෝධ කරගන්න ඕන මේ රෝගීන්ගේ මානසික මට්ටම. ඒ මනසට ගැළපෙන විදිහට තමයි මෙයා සංගීතය නිර්මාණය කරන්නේ. ඒ විදිහට තමයි ග්‍රාහක ක්‍රමය සිද්ධ වෙන්නේ. අනිත් ක්‍රමය තමයි ක්‍රියාකාරී ක්‍රමය. මේකෙදි හැම වෙලෙම ග්‍රාහක ක්‍රමයක් සිද්ධ වෙන අතරම ක්‍රියාකාරී ක්‍රමයේදී ගොඩක් ඊට වැඩිය වෙනස්කම් තියෙනවා. ඒ තමයි සංගීත චිකිත්සකවරයා සමහර විට ගීතයකට අදාළ කෝඩ්ස් ප්ලේ කරනවා නම් මේ රෝගීන්ට ඒක ගයන්න සිද්ධ වෙනවා. සමහර විට සංගීත චිකිත්සකවරයා නිර්මාණය කරන තනුවට මේ රෝගීන්ට ගී පද නිර්මාණය කරන්න. මේ හැමදේම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අර මනසේ තියෙන ආතතිය, පීඩාව, ඒ වගේ දේවල් යම් තරමකට යටපත් කරන්න. මේ මියුසික් තෙරපි කියන දේ ඔයාලට තාම තේරුන්නේ නැත්නම් ඔයාලට මම සරල උදාහරණයක් දෙන්නම්. ඒක ඔයාලට අහලා බලලා දැක ගන්න පුළුවන්. ඒ තමයි binaural beats. ඔයාලට YouTube එකේ දකින්න පුළුවන්. එහෙම සර්ච් කරලා බලුවා. හැබැයි ඒක හුඟක් දුරට මියුසික් තෙරපි වගේම මියුසිකොලොජි කියන දෙයක්. ඒ කියන්නේ සංගීත විද්‍යාවයි සංගීත චිකිත්සාවයි දෙකම එකට අත්වල බැඳගත්ත තැනක් විදිහට දකින්න පුළුවන්. ඒ හින්දා ඔයාලට සංගීත විද්‍යාව ගැන අවබෝධයක් ගන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන වීඩියෝ එකක් කරන්න. මම හිතනවා අද මම කිව්ව දේවල් වලින් ඔයාලට ප්‍රයෝජනක් වෙන්න ඇති කියලා. ඉතින් මම එහෙනම් ඔයාලගෙන් අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.